එහෙනම් පෙරලා ගන්න ලඝු ගණක නියම කියන තැන net minute තියෙනවනේ ටියුටර් හොයාගත්තනේ ඔව් සර් තියෙනවා හරි ඔන්න බලන්න try ලඝු ගණක නියම හරි මේකේ මුලින්ම පොඩ්ඩක් හදන්න තියෙනවා මේ මේ print වෙලා තියෙන එකේ චූටි වැරද්දා මොකද දන්නවද මෙන්න මේ තැන් වල තියෙන මේ a අකුර පල්ලෙහාට එන්න ඕනේ මේකේ තියෙන a අකුර පල්ලෙහාට ගන්න මේ මේ වගේ ඈ මේ වගේ එන්න ඕනේ හදා ගන්නකො එක කපල මුලින්ම කපල ගන්න ටිපෙස් කළාම හදා ගන්න ඈ ටිපෙස් තියෙනවද ඈ हाँ हाँ इतने वो माइक वो माइक ऑन कर लगा था करो हदा करता था ओ सर अरे बालम है नहीं माइ दर लागू वाली मौका कारी देखा का गुनी त्याग तीनों नंबर त्याग के लिए बैठ करी अरे द गुनी त्याग तीनों वालां आप इटे पुलुवांग ये देखा टा विनर विनर में लागू दाला इकतु आप विधि हट लिया मतलब ना एक्सा ඔව් සර් එහෙනම් බෙදීමක් තියෙනවා නම් මොකක් විදිහට ලියන්න පුළුවන් වෙන වෙනම මොන විදිහට ලියලා තියෙන්නේ වැඩි කිරීමක් බෙදීම ලියලා තියෙන්නේ මේ අඩු කිරීමක් ආ අඩු කිරීමක් විදිහට ලියලා තියෙන්නේ හරිද බෙදීම ලියලා තියෙන්නේ එහෙනම් වෙන වෙනම ලඝු දාලා අඩු කිරීමක් විදිහට තේරෙනවද ඔව් සර් හරි ගණන් වල ගන්න තියෙන්නේ ඕක නෙමෙයි යෝකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මෙහෙමයි. හුඟක් වෙලාවට ගණන් වලදී ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ලඝු වෙන වෙනම දාලා එකතු කිරීම විදිහට තියෙනවා කියන්නකො. ඒක ඔයාලා මොකක් විදිහට ගන්න ඕනේ? එක්සඩි කිරීමයි. ඔව්. ಗುಣ කිරීමක් විදිහට. මේ විදිහට අඩු කිරීමක් විදිහට තිබ්බොත් ඔයාලා ගන්න ඕනේ මොකක් විදිහට? බෙදීමක් විදිහට. ආ බෙදීමක් විදිහට. ආ හරි. එහෙනම් ලඝු ගණක නියම දෙක ඔයාලා highlight කරගන්නකො highlight තියෙනවනะ හරි සර් හරි දැන් ඕම් මම පළවෙනි තියෙන ගාන කියලා දෙන්න ඔයාලට හදන්න ඈ හරි දැන් ඔයාලට පේනව නේද මේ දෙකක් තියෙනවා ලඝු ගණක එකතු වෙලා හරි තුන්වෙනි එක තියෙන්නේ මොකක් වෙලාද අඩු වෙලා ලඝු ගණක අඩු වෙලා එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම කියලා දුන්නේ ලඝු කියලා ලිව්වා පාදය ලිව්වා හරිද එහෙනම් 45යි 5යි එකතු වෙලා තියෙනවා නම් අපිට මොකද කරන්න පුළුවන් 45 45ද 45යි 5යි දැන් එකතු වෙලා තියෙනවා නම් මම කිව්වේ දැන් පැහැදිලි කරලා දුන්නේ එකතුව ආන් ගුණ කරා වැඩි වෙනවා තේරුණාද හා එන අඩු කිරීම තියෙනවා නම් කොහොමද එන්නේ බෙදෙනවා 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 කියන එක බෙදෙනවා කියන එකමයි යටින් ලියනවා දන්නවනේ නේ ඈ තේරුණාද ඒක ඔව් සර් හරි දැන් මේක ඇතුලේ කපා ගන්නවා දෙකට දෙකේ වුණා 1 1යි 40ට 20යි 20යි හා LOG 10 පාදයට දෙකේ 20 වුව පහක් කීයද 100 100යි හරිද හරි හරි මම මෙතනින් හදන්න ඉදම දින්න ඈ හා මතක් කරගන්න දැන් ඔය වගේ වුව හදන විදි දැන් සති ගානකට කලින් කියලා දුන්නා 100 කියලා කියන්නේ 10 10 10යි 10යි देखे बाले मत कह दे दहाय दहाय लिया दहा देखे बाले अरे දැන් මේ මේ දෙකේ ඉලක්කම ඉස්සරහට ගන්නවා මතකයි නේද ඔය කියලා දුන්නා ඔව් ආ සමාන දාලා මෙතෙන්ට එනවා දෙකේ ඉලක්කම නේ LOG 10 10
මෙහෙම 10 10 තිබුව මොකක් ලියන්න පුළුවන් කියලා. එක ආයික ඒක මතකයිනේ පාදයයි මේ ඉලක්කමයි සමාන වුණොත් නේද? මේ ඉලක්කම් දෙක සමාන වුණොත් ලියන්න පුළුවන් කිව්වෙ මොකද්ද? එක එහෙනම් දෙක වැඩි කිරීම එක. ආ. උත්තරේ කීයද? දෙකයි. හදා ගන්න. දෙකයි. ආ ඔයාලා පල්ලේ හැයට හදන්න ඉඳී තියෙනවා නේ. अरे इधर से आलू इटू करें अंदर ने अमार देगा ना ये भी दिखा देगा ना पुलवा में तो एक को देने अबे का हो बाने की भी निकाल के देखिए ඒ විදිහට හදන්න ගන්න 10ක් තියෙනවා. ඊවෙනේ කගේ මම හදන්න ඕනේ. හය. හමේ ඒ අතරේ මේවා මේ පුංචි පුංචි වැරදි තියෙනවා මම ඒතෙන් පොඩ්ඩක් කියන්නම් ඒවා දැම්මම හදා ගන්න දැන්. මේ මෙතන 102 නෙවෙයි ඈ. දෙන්න එන්නේ දැන් නිකන් දෙක දෙක ඉලක්කම කාවින්ද කීයද හදන්න කිව්වේ 6 6 ආ ඔව් මම 6 හදන්න නේ ඒ ගන්න බැලලා හදාගත්ත නේද ඔයාලා हाय हाय हदान ने मिन्ने महिमा है रे विसी पहा है रे माम विसी पहा लिए ना वहाँ पहे वर्गे के लिए मुकद्दर लिए पहे वर्गे ये कतई रे ना वादे
ඔව් සර් ඒ පහ වැඩි කිරීම පහ මෙත් මිට තේරෙනවද ඔව් සර් දැන් බලන්න මෙතෙන්ට 400 නෙමෙයිනේ මෙතෙන්ට 200 කරගන්නල හරි දැන් බලන්න හරිද මේ වගේ තැනක සුළු කරද්දී අපි දැන් මෙතනත් දර්ශකයක් මෙතනත් දර්ශකයක්නේ එතකොට අපි කරන්නේ මේ දර්ශක මෙන්න මෙහිම ගුණ කරනවා තේරුණාද දර්ශක ගුණ කරන් චූටි වල ලියලා හරිද හා සර් 200 හරිනේ දැන් දෙකට දෙක මොකද වෙන්නේ? කැපෙනවා. කැපෙනවා. පහ ලියලා දර්ශක වලින් කී දෙන්නේ? 1. 1. දර්ශක වලින් 1යි කියලා කියන්නේ ඇත්තටම කීයද? 5ම කීයද? 5ේ පළවෙනි බලය කියන්නේ මොකද්ද? उत्तर හරි ඉස්සරෝම හදන්නේ කවුද බලමු ඉස්සරෝම හදපු හදලි ඉවර චික්කනා වට උත්තරේ කියන්නේ ඒකට එන්නේ පහද පහ නන්නේ මේ කවින්ද පහේව 200ක් කීයද दाहली दहा
दहाई दहावी निभाले इधर दाह किया ने अपु में जोड़ हुआ दें किया लतुन ने इधर साथी देखा तूने कर काली दाह लिया ने कौन इन दहाई की भी निभाले दहाई तो तुमने निभाले एक तो माता के नेता में मिली ना बालन डोने हाँ आ देंगे उन हरी उत्तरी गांडे केवेनी के देने के दूतरे ये तो ट्रेन ने इतनी यार हादान तेरे ने दर दम मेक में देखा वैडी करने के लिए यार तेरे ने वादो एक बाहा वैडी करी मत इसी आई के लिए यार तेरे ने वादो अरे मुकद्दे पादे संधाम मिला नेतंग करने पादे दहाई दहाई देंगे कई के लिए दान तेरी नो दें पुलवान नहीं दहाई स
තුන්වෙනි ගානත් හදලා පෙන්නන්න. ඔන්න තුන්වෙනි ගානේ. හරිද? මෙතන හතර. මේකට තියෙන අඩු කිරීමක් නේද? ඈ? ඕ ඉතින් කතා කරන්නේ නැහැ නේද? අඩු කිරීමක් නේ තියෙන්නේ. ඔව් සර්. හරි. මතක තියාගන්න අඩු කිරීම් තියෙන ඒවා යටින් ලියන්න. ඒක නේ මේ සර්. अंक वरदी दाल तीन कुतरती मेक दुआ ऐसे लगभग ना करना मैं एक तो किरी मैं तूने समान है देसी हाथरी तूने समान है देसी हाथरी स्पाह के लिए नॉलेज ये मैं काकने नहीं ऐसे ना मैं एक तो किरी में तूने समान है देसी हाथरी तूने के लिए आ मैं तो ना दे आ रहा है एक ताम तीन एक हाथ ने बंकी ले दूँ ने एक मैं एक साकुर तीन का ना कोई ना ताम की ले दूँ ने एक बंकी देंगे वही विधि राधा ने वर्ड दाने दहाई है मैं दहाई है दूना के दी पुलवान धाता ने दहाई हदन ना एक ना पटांग
හරි ඔයාලා පළවෙනි එක හදලා ඉවර නම් කීයද උත්තරේ කතා කරලා කියන්නේ පළවෙනි එක හදලා ඉවර නම් කීයද උත්තරේ उत्तरे उत्तरे हाय हरी है වැඩි කිරීම තුනක් එනවා මංස වැඩි කරන්න කලින් බෙදුවා බෙදන්න ඉතින් දැන් මේකේ අඩු කිරීමක් තියෙනවද මේක දිගටම තියෙන එකතු කිරීම නේද එකතු කිරීම තියෙනවා නම් වැඩි කරන එකයි කරන්න තේරුණාද අඩු කිරීම තියද්දි තමයි බෙදීම විදිහට යටට තියන්නේ ඈ තේරුණාද එනම් වැඩි කිරීම් දෙකක් එනවා ඉලක්කම් තුනම මොකද කරන්න තියෙන්නේ වැඩි කරන්න තියෙන්නේ ඈ තේරුණාද
කියදා වැඩි කරාට පස්සේ वैडी कर නමය හැදෙන්න තුනේ වා කීයද වැඩි කරන්න ඕන? 3. අනේ බලනකො මේ මෝඩෙක් වගේ උත්තර දෙනවා තුන් වරක් චක්‍රේ දන්නේ නැද්ද? තුන් වරක් චක්‍රෙන් නමය හැදෙන්න කී වතාවක් තුන වැඩි කරන්න ඕනද? තුන කීයෙන් වැඩි කරපුවාම දෙන්නේ? ඔය බලන්න නමය සමානයි වෙන්නේ කීයද? ඈ එතකොට 3 ව කීයද 2 ආ එහෙනම් 3 ව 3ක් වැඩි කරලා 27ක් වෙනවා पलवी का देवनी कह दू देखने
කාවින්ද තුන්වෙනි එක හැදුවද? එක්කද හතරේ වල. එකට 10 දෙන්නේ. තුන්වෙනිකද? අවුස්ස. තුන්වෙනිකට 10 තමයි එන්නේ. හැබැයි 10 ලියන්නේ කොහොමද? 10 ලියෙහි 10. 10 ලිය ආපුවම මොකද වෙන්නේ? එතකොට පාදයක් 10 වෙලා. නැහැ. පාදයක් 10 වෙලා උත්තරේට 10 આવුත් මොකද ගන්න වෙන්නේ? Thank you.
කාවින්ද දැන් හදන්න තේරෙනවද හතරවෙනි එක ආවද කාවින්දට කාවින්ද ආ හරි එහෙනම් ඔය ගණන් ටික පස්සේ හදලා මට එවන්න ෆොටෝ ගහලා දැන් හා සර් හරි හා දැන් මේ x අකුරු තියෙන ගණන් කියලා දෙන්න x අකුරු තියෙන ගණන් උත්තරයගෙන තමයි හරි ලේසියෙන් බලාගන්න මේ x අකුරු තියෙන ගණන් හදන්නේ මෙහෙම. හරිද? බලාගන්න මම මේ උදාහරණ ගාන ඉඳන් කියලා දෙන්න මේ උදාහරණ ගාන මෙතන තියෙන්නේ. මම ඒක මේ උඩින් හදනවා ඔයාලත් උඩින් හදන්න මෙතන ඉඳ තියෙනවා උඩ මේ මෙතන. පැහැදිලිද? ඔව් සර්. හරි. ආ. දැන් ওই සමාන ලකුණක් මැද්දේ තියෙන වලට පේනවනේ. නේද? ඈ සමාන ලකුණු හා හරි සමාන ලකුණු වම් පැත්තේ දකුණු පැත්තේ අර විදියට හදාගන්න ඉතින් ලොකු දෙයක් නෙමෙයි දැන් මේ දෙක එකතු වෙලා නේද සමාන ලකුණු වම් පැත්තේ තියෙන්නේ එහෙනම් මේ දෙක ලියන්න පුළුවන් මොකක් විදියටද එකතුවක් තියෙනවා නම් ලියන්න පුළුවන් කියන්නේ නැනේ එකතුවක් තියෙනවා නම් කොහොමද ලියන්නේ කියලා දුන්නේ ගුණ කිරීමක් ගුණ කිරීම. ආ එහෙනම් දකුණු පැත්තෙත් එකතුවක් නේ තියෙන්නේ. ඒ දෙකත් ලියනවා මොකක් විදිහටද? ගුණ කිරීම. හරි මේ ගුණ කිරීම ලියද්දි මේ x අකුර මෙහෙම ලියන්න ඕනේ ලියලා ගුණ කිරීම ලියද්දි පැහැදිලිව ලියන්න ඕනේ තියෙන්නේ. දැන් තව දෙක පටල ගන්න ඔයාලා. හරි තේරුණාද? ඔව් සර්. ආ දැන් අහගන්න. දැන් ඔයාලට මෙන්න මෙහෙම ලීවට පස්සේ මේ දෙපැත්තෙම ලඝු තියෙන ඒවා ගලවලා අයින් කරයි. සමීකරණයක් නිසා දෙපැත්තෙම ලඝු තියෙන ඒවා මොකද කරන්න පුළුවා? ගලවලා අයින් කරනවා. පහ වැඩි කිරීම 16. තේරුණාද? ලඝු ගලවලා අයින් කරුවා. තේරුණාද? ඔව්. x වැඩි කිරීම 4. තේරුණාද? ඔව්. ආ දැන් මේ වැඩි කිරීම 4 අනිත් පැත්තට යන්නේ මොකක්ද? වැඩි කිරීම හතර අනිත් පැත්තට එන්නේ මොකක් වෙලාද? බෙදීම හතර. ආ බෙදීම වෙලා. ආ තේරුණාද බෙදීම වෙලා කියන්නේ මේ? ඔව්. තේරුණාද? ඔව් සර්. ආ හතරට හතර එවුවා 1යි 16ට. හතර. 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 හතරම පහක් කීයද? 20. 20. අමාරුද? නෑ සර්. අර වගේම දෙපැත්ත හදාගන්න තියෙන තේරුණාද දෙපැත්ත හදාගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ අයින් කරන්න තියෙන්නේ තේරුණාද තේරුණා සර් ආ හරි හදාගන්න එන ඒ උදාහරණය හරි ඒ උදාහරණේ බලලා හදලා ඔයාලා මට කියන්න මේ දෙවෙනි ගානේ මම ඔයාලා කැමති ගානක් මම අර ඔය කියලා දෙන්න එකක් හරි දෙකක් හරි ඔයාලට අමාරුයි කියලා හිතන ගණන් කියන්න
දෙවෙනි ගානෙත් ගණන් 8ක් තියෙනවා තුන්වෙනි ගාන ස්නේකේ අර ඔයා කලින් කියපු එකනේ තුන්වෙනි ගාන කියන්නේ මම මේ නිල් පාට කරලා තියෙන එකද ඊට යට මේකද 24 24 16ෙම තියෙනවද ඈ ඔව් සර් ආ හරි ඒකේ චූටි වැරදි ටිකක් තියෙනවා ඒක හදාගන්න මෙතන තියෙන්නේ දෙකෙන් එක 16 ලියලා 16 දෙකෙන් එක කියලා තියෙන තේරුණාද හ්ම් තේරුණා හරි x අකුර ගුණ කිරීම 24 පැහැදිලිද මම මේක ලිව්වා ඒ ටික ලිව තේරුණාද මේ තේරුණා නම් තේරුණා කියලා නැත්තම් නැහැ කියන්න මට ඉස්සරහට ලියන්න යන්න හරිද හරි සර් ආ 16 ලියනවා 4 වර්ගය කියලා. කලින් මතකද මෙහෙම දෙයක් කියලා දුන්නා. මේක මන් තාම අර ගුණ කිරීමක් විදිහට ලියන්නේ නැහැ. හේතුව ඇයි? තව ටිකක් අරගෙන එක විදිහකට ආවේ නැහැ නේ. ඔයාලට තේරෙනව නේද? දැන් මෙතන සුළු කරන්න මතකද කලින් කියලා දුන්නා. දෙක වැඩි කිරීම මොකද්ද? දෙක. ඔව් මතකද ඔක කොහොම කියලා දුන්නා? කෝසෝ අද කියලා දුන්නේ හරි දැන් මේ දෙකට දෙක මොකද වෙන්නේ කැපෙනවා කැපෙනවා එහෙනම් අපිට එනවා log 2 4 4 පළවෙනි බලය කියන්නේ ඉතින් 4යි ආයි පෙළි ලියන්න වෙන ඉන්න මම ලියන්නේ නැහැ හරි ඔයාලා හැම පෙළියක් කෙලින්ම මේක ලියන් එන්න ඕනේ පැහැදිලි නේද කෝසෝ ආ හරි එනම් මේකත් දිනව හතර වරක් අය කීයද ඒක 24 ලිව්වත් තමන්නේ මෙහෙම ඉතිපත් තමන්නේ දැන් ඕන් ඔහොම අපොම නේද ලඟු ගලවන්න පුළුවන් ඔව් එහෙනම් අපිට එනවා x වැඩි කිරීම 24 මේ පැත්තෙන් ඉන්නේ කීයද 4 වැඩි කිරීම හොය x සමානයි 4 වැඩි කිරීම 6 මේ පැත්තට නෝ 24 24 24 න් බෙදුනම කීයද එන්නේ කීයද එන්නේ අයවරක් 4 24යි 24 න් බෙදුනම කීයද එන්නේ එකයි එකයි පැහැදිලි නේද හා ලියගන්න අලියාගෙන තව ඒ වගේ නිකන් අමු අමාරුයි වගේ කියලා දැයින නිකන් ගානක් කියන්න මම කියලා දෙන්න. දෙවැනි එක
නෙත්මි ඔයාට කී වෙනි ගානද කීවේ නෙත්මි කී වෙනි ගානද කීවේ හය වෙනි ගාන සර් හයද හයද හරි මේක මකනවා ඈ මකන්නද කාවින්ද මකන්නද මකන්නද පද මකන්නද හය වෙනි ගාන තියෙන අනිත් පිටුවේ නේද ඔව් සර් හරි කොම් බලන්න නේ හරි LOG 10 පාදයට 2 වැඩි කිරීම x ධන 1 මේක ලිව තේරුණාද එතකොට වරහන් එහෙම පැහැදිලිද ඈ ඒක ලිව තේරුණාද ඔව් සර් හා ඔව් සර් හරි දෙකේ වර්ගය කියන්නේ දෙකේ ව දෙකක් කාමින්ද දෙකේ ව දෙකක් වැඩිවෙනවා හම්බෙයිද හතර හතරයි දැන් පුළුවන්ද තේරුණාද හරි ඔයාලා මේකත් ලියන්න මෙතෙන්ද ලියලා ලඟ වයින් කොල්ල ගත්තාම මොකද වෙන්නේ දෙකයි මෙහෙම නේද තේරුණාද ඈ හරි ඕම මම වරහන් ඉවත් කරනවා ඈ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ ඈ පැහැදිලිද තේරුණාද නැද්ද ඈ තේරුණාද පැහැදිලිද තේරුණා හා 10 එන්නේ 10 බෙදනවා දෙකෙන් කීයද උත්තරේ 5 හා තේරුණා නේ ඔව් සර් හරි තව ඒ වගේ අමාරුයි කියලා හිතෙන ඒවා තියෙනවා නම් පෙන්නන්න මම හදලා දෙන්න. සර් 8 8 අට කියන්නේ කාවින්ද අන්තිම එකනේ ඔව් ආ ඒකේ කාවින්ද මේ පොඩි තුනේ ඉලක්කම නෑ මෙතන මේ මේ චූටි තුනේ ඉලක්කම තියෙන පේනවද දන්නේ නැහැ ඒක නෑ මේක ලියාගෙන ඉවර නම් කියන්න ඒක කියලා දෙන්න. හා හරි සර් හරි බලන්න එහෙනම් දැන් ඉතින් මේක දෙපැත්තම හරිනේ අයින් කරන්නයි තියෙන්නේ කොහොම 3x සමාන 81 තේරෙනවද අයින් කරා තේරුණාද ඔව් සර් දැන් 3x සමානයි 81 කියන්න පුළුවන් 3 කීවෙනි බලය කියලා. බලන්න වැඩි කරලා කියන්න හොඳට චක්කරේ.
කියවෙන එකද 3 තම හිතෙන් වැඩි කරලා ගන්නකො 3 වරක් 3 කීයද 9 9යි 9 වත් 3ක් 24 9 වත් 3ක් 24යි 27යි 27යි 27 වත් 3ක් 81 हाँ एना तूने की मिली बाली दिखी है ना ऐ तेरे तूने वकील क्या करा था अभी हाथरा तेरु ना दे ऐ तो उसे अरे आगे नहीं मैं मैं वही तीनों मिही में का क्या पाद ये समान नाम दर्शक समान हरिद पादे समान नाम का समान वेने दर्शक हाँ एना सुना पादे दिपत्ते ने तूना तूना किया लती रहने देना दर्शक के तो कुछ नहीं समान वेने तेरे ना देना एक समान है हाथराई के लेने डोडे तेरे ना तो उसे हाँ हरि तो नेगा ना हाथर दान ने तूना एक लेसी यानी जाना नोको टोंग बड़ा नहीं लिया गत्त तद?